प्रहार एट वगकवियतु या पिटुपास सिटीना या मेहेपु एट अनुग्रहाय दक्वपु मे सियलु बलवेग पिलिबंदव हेलिदराव किरीमे मे जनता मेदिहक्वीम मे जनता क्रियाकारित्वय अपि विशेषयेन मागे करन देया मे कारणयट एन्न कलिन मम कैमति दैन मे मोहतेदी अपि रटक् विदियट मे रटे जनताव मे रटे पुरवैसियो सह लोके मानव शिष्टाचार में अर्बुदेकट मून दीति बिन मोहता शिष्टाचार में अर्बुदेकट मून दीति बिन मोहता मे कोविड असंगते हमुए अपहमोटम तोड़ एवेनी तात्व्यक याटते लंकावे मे मोहतेदी लंकावे मे रोगे ඉතාම බරපතල විදියට ව්‍යාප්ත වෙමින් තිබෙන මොහොතක් බවට පත් වෙලා තියෙනවා මේ වන විට 3500 ඉක්ම වනවා ආසාදිතයන් දවසකට හැබැයි කොවිඩ් බාර ඒ රාජ්‍ය ඇමතිනිය විශේෂඥ වෛද්‍යවරියට අනුව සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියට අනුව ඒ වගේ දෙතුන් ගුණයක් වෙන්න පුළුවන් දවසකට හම්බ වෙන ප්‍රමාණය පුර මේකේ භයානකකම බොහොම පැහැදිලි හැබැයි මේ භයානකකම ගැන මේ තොරතුරු ගැන මේකම පිළිබඳව ජනතාව දැනුවත් වීමේ අවශ්‍යතාවයක් තිබෙන මොහොතක දැන් අපිට පේන දේ තමයි වර්තමාන ආණ්ඩුව දිගින් දිගටම කරපු කාරණය තමයි වර්තමාන ආණ්ඩුව කරපු දේ තමයි කොවිඩ් රෝගය නැත්තම් වෛරසය මර්ධනය කරනවා නෙමෙයි තොරතුරු මර්ධනය කරන එක දැන් එහි ඉතාම උච්චතම අවස්ථාවක් තමයි අපි ඊයේ වන විට දැක්කා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආයතන සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආයතන කියනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ ආයතන මින් පස්සේ අවසරයකින් තොරව මාධ්‍ය හමුවලට යන්න බෑ මාධ්‍ය නිවේදන නිකුත් කරන්න බෑ මාධ්‍ය සාකච්ඡා පවත්වන්න බෑ මේ මොකද්ද කරන්නේ මොකද සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් තමයි මේ තොරතුරු වෙන්නේ සැබෑ තොරතුරු මොනවද කියලා රට දැනගත්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෘත්තීය සමිති කතා කරන දේවල් වලින් ඒ ප්‍රවීණයන් කතා කරන දේවල් වලින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂඥයන් කතා කරන දේවල් වලින් දැන් ආණ්ඩුව කරන්නේ මොකද්ද ආණ්ඩුව තමන්ගේ බැරිබැරියාව තමන්ගේ නොහැකියාව තමන්ගේ නොසලකිල්ල තමන්ගේ අසමත්කම තමන්ගේ තිබෙන බංකොලොත්භාවය වහා ගන්න දැන් කියනවා මින් පස්සේ මාධ්‍ය හමුවලට යන්න බෑ ඒ කියන්නේ රෝගය මර්ධනය කරනවා නෙමෙයි වෛරසය මර්ධනය කරනවා නෙමෙයි මේකට මූණ දෙනවා නෙමෙයි මේ රෝගය ගැන දැනුවත් කරන මාධ්‍ය මර්ධනය කරන එක වෘත්තීය සමිති මර්ධනය කරන එක කටවල් වහන එක තමයි කරන්නේ අපි දැක්කා මේ වගේම අපූර්ව කතාවක් අර අපි සියලු දෙනාම දන්න කෙනෙක්නේ ආ මේ පහුගිය කාලවල විශේෂයෙන්ම මේ රට බංකොලොත් කිරීම සඳහා එක පැත්තකින් ග්‍රීක් බොන් වලට ගියාය ආ ඒ වගේම හෙජින් ගනුදෙනු වලට ගියාය ඒ වගේම මේ පහුගිය කාලවලේ කරපු ඒ මහා බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් කරපු වෝහාරික විගණන වාර්තාවලදී පට්ට හොරෙක් විදියට ආ පට්ට හොරෙන් ආ පට්ටපල් විදියට හොරකම් කරපු මිනිස්සු විදියට හෙලිදරව් වෙච්ච මිනිස්සෙක් මේ පහුගිය දවසක ඉඳන් කියනවා රට වහනවා නෙමෙයි අපිට රට වහන්න බෑ රට වැව්වොත් එම කෝටි 6000ක් පාඩු වෙනවලු රට වහන්න බෑ ලොක්ඩවුන් කරන්න බෑ කෝටි 6000ක් පාඩු වෙනවලු මේ මිනිස්සයා රටට කරලා තියෙන පාඩුව කොච්චරද හෙජින් ගනුදෙනුවේ පාඩුව කොච්චරද ආ ග්‍රීක් බොන්ඩ් වලට ඒ වගේ ග්‍රීක් බොන්ඩ් වලට කියලා කරපු පාඩුව කොච්චරද රටේ ප්‍රතිරූපය හදන්න කියලා ඔබ අපි සියලු දෙනාම දන්නවා මාධ්‍යවල පළ වුණා රටේ ප්‍රතිරූපය හදන්න කියලා ඇමරිකන් ඩොලර් මිලියන ගණනාවක් පූජා කරනවා අර CIA ප්‍රධානීෙකුට අන්නේ CIA එකේ මිනිස්සයා දැන් මාස 6ක් අවුරුදු 6ක් යනකම් ඇමරිකාවේ හිරේ ඉන්නේ එතකොට ඒ මිනිස්සයාට දෙනවා සල්ලි දෙනවා මොකටද දෙන්නේ රටේ ප්‍රතිරූපය ගොඩනගන්න කියලා මිනිහා ගොඩනගපු ප්‍රතිරූපයක් නැහැ මිනිහා සල්ලි ටික සාක්කු දාගන්නවා මිනිහායි තව තව අය මේකට සම්බන්ධ වුණාද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ වගේ රටට බරපතල විදියට රටේ මුදල් කාබාසිනිය කරපු මිනිහෙක් කියනවා රට ලොක්ඩවුන් කරන්න බෑ මීට පස්සේ ලොක්ඩවුන් කරපු දවස් හතරට කෝටි 6000ක් පාඩුයි කියලා. එහෙම කියලා කියනවා රට ලොක්ඩවුන් කරන්න බෑ රට වහන්න බෑ මිනිස්සුන්ගේ කටවල් වහගන්න කියලා. ඔව් මේගොල්ලන්ට ඕනේ කරන්නේ මිනිස්සුන්ගේ කටවල් වහන්න තමයි. මේගොල්ලන්ට හොරකම් කරන්න මේගොල්ලන්ට හතරවරම් ගහන්න මේගොල්ලන්ට මේගොල්ලෝ කරන තක්කඩි වැඩ ටික මේගොල්ලන්ගේ නොහැකියාව වහගන්න ඒව රටට හෙලි වෙනවට ඒව ගැන කතා කරනවට මාධ්‍යට යන එක තහනම් කරනවා මිනිස්සුන්ට කතා කරන එක තහනම් කරනවා මේක තමයි මේගොල්ලන්ගේ වැඩේ ඒ නිසා තමයි අපි කියන්නේ මේ මොහොතේදී රට මුහුණ දී තිබෙන බරපතල අරමුදේ හමුවේ
डैडी असार्थक भावयक पेन्नन डैडी नोहकियावक पेन्नन तमांगे वगकीमिटु करन्ने नैति ए दुर्वल ए वगे बंकोलत आंडुवल स्वरूपय तमयि लंकावे वितरक नेमेयि मेक इंडिया वगे रटवल तत्वे मेक ब्राज़ील वगे रटवल तत्वे मेक इंडिया व अल्लपु अटे रट अद मे वगे असार्थक मे वगे भयानक तनकट गमन कल्ला आ ए रट निकन हर विशाल महानुवरक बवट पत् वेला तियेन्ने ए मोदी वगे अय कटयुतु करपु अधिकारीवादी स्वरूपे निसा ए माध्य मर्दनय कल्ला आ ए फेसबुक तहनं कल्ला ए समाज माध्य संपूर्णयेम अकर्मण्य कल्ला मेवा संबंधयेन तोरतुरु यटपत् किरीमे प्रतिफलयक विदियट तमयि मिनिस्सु आ मे मे लेडेगेन तम दोयितुकट गणन गन्नेतु हतर वटे गिहिल्ला गिहिल्ला अद एवेनि तत्त्वयकट पत् वेला तियेन्ने दैन लंकावेत एवेनि स्वरूपयक पेन्ने नोहेकियाव वहगन्न तमंगे असमत्कम वहगन्न माध्य मर्दनय करन्न हंडवल मर्दनय करन्न कथा करन एक नतर करन्न माध्य वलट प्रकाशन निकुत करन एक नतर करन्न यन वेडेन वेन्ने मेक तव तवत् नरक अतट पत् वेनवा मेक तव तवत् नरक अतट पत् वेनवा मे करन्ने आंडुव हिता मताम मे करन्ने मे रोगय व्याप्त वीम संधा अवश्य करन इड कड लबा देन एक मुद अपि पहुगिय काले देक्का आंडुव मुकद्द करे रटे जनतावो दनुवत् कले नै अप्रैल मासे इंदला मे रोगे संबंधयेन बरपतल तत्वयक रटतुल तिबियदी आ मे नव प्रभेद पिलिबंद बरपतल अनतुरुदायक तत्वयक रटतुल तिबियदी आंडुव निकन हिटिया आंडुव कटवागेन हिटिया आंडु उत्सव पवत्वन्न दुन्ना अवुरुदु उत्सव पवत्वन्न दुन्ना वंदनावयन इड दुन्ना मिनिस्सुंट हतर वरन यन्न हतर अते यन्न इड दुन्ना ए पिलिबंद किसुतु अनतुरु एंगवीमक कले नै एहेम तोरतुरु लबा दुन्ने नै दिगिन दिगट मांडुव कले मेक अपि नेमेयि मे पिलिबंदव मे वृत्तिय समिति दिगिन दिगटम प्रकाश कला पीएचआई महत्तुरु प्रकाश कला वैद्य निर्धारिंगे संघम प्रकाश कला वैद्य सभाव प्रकाश कला विशेषज्ञ वैद्युरु प्रकाश कला मे तोरतुरु हंगन्न एपै कियला दैन आंडुव निलवशेन्म निलवशेन्म केनवा मिन पस्से कथा करन्न बै माध्यट कियला ए कियन्ने मे आंडुव हंगन्न यनवा मे विनाशय मेक अपराधय अपि दन्नवा මේ අපරාධය අපි කියනවා නම් පාස්කු ප්‍රහාරය වෙලේ මේක වළක්ව ගන්න බැරි වුණා නම් ඒක වළක්වන්න බැරි වීම සම්බන්ධයෙන් එදා හිටපු රජය ඔව් ඒ රජය වග කියන්න ඕනේ එවැනි අනතුරුදායක තත්වයක් එවැනි අනතුරක් එවැනි උපද්‍රවයක් එවැනි සාහසික ප්‍රහාරයක් වළක්වන්න බැරි වීම සම්බන්ධයෙන් එදා හිටපු ආණ්ඩුව වග කියන්න ඕනේ වගේම දැන් මේ සිදුවන හැම ඝාතනයක් සම්බන්ධයෙන්ම මේ සිදුවන හැම මරණයක් සම්බන්ධයෙන්ම මේ කොවිඩ් මරණයක් සම්බන්ධයෙන්ම ඒ වගකීම් විරහිතව කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ නායකයා සහ ආණ්ඩුව වග කියන්න ඕනේ. දැන් ඒක වහගන්න කරන දේ තමයි ඒවා සත්‍ය තොරතුරු දැන ගැනීම වළක්වන්න කරන මහා අපරාධය තමයි මාධ්‍යවලට කතා කරන්න එපයි කියලා මාධ්‍යවලට මුඛවාඩම් දාන එක. මේක තමයි තවත් අපරාධයක්. මේ අපරාධය තව තවත් තීව්‍ර කරන්න හේතුවක් බවට මේකපත් වෙනවා. ඒ නිසා මේක බරපතල තත්ත්වයක් මේ වන විට අපි මුහුණ දී තිබෙන බරපතල තත්ත්වයක් හෙට වන විට අපිට කිව්වොත් එහෙම කතා කරන්න බෑයි කියලා මාධ්‍යයට යන්න බෑයි කියලා පුරවැසියට මාධ්‍යයට යන්න බෑයි කියලා දැනටමත් සූදානම් වෙමින් යනවා ඒ සමාජ මාධ්‍ය මර්ධනය කිරීම සඳහා කටයුතු කරමින් යනවා ඒ නිසා තමයි මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව පෙන්වන්න තුරන්නේ ආණ්ඩුවේ බංකොලොත් භාවය ආණ්ඩුවේ දරිද්‍රතාවය ආණ්ඩුවේ චින්තන දරිද්‍රතාවය තමයි මේ පෙන්눔 කරමින් යන්නේ මේ පෙන්눔 කරමින් යන්නේ අපි දැක්ක පහුගිය දවසේ මේ ආණ්ඩුවේ අර සංවිධායකවරයා කියන අපූරු කතාවක් කියනවා අපි දැක්ක පහුගිය දවස් දෙකකට තුනකට කලින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විශේෂඥ වෛද්‍යවරිය එතුමිය ඒ රාජ්‍ය ඇමතිනිය එතුමිය කියනවා අපිට සල්ලි නැහැ අපිට අවශ්‍ය ආධාර එතුමිය ප්‍රසිද්ධියේ මාධ්‍යයට අවිලගු අපිට අවශ්‍ය ඔක්සිජන් අපිට අවශ්‍ය ICU වැඳන් අපිට අවශ්‍යයි වෙන්ටිලේටර්ස් ප්‍රසිද්ධිය කිව්වා දානපතියන්ට ආධාර දෙන්න කියලා මෙන්න අර අධිවේගී බාරව ඉන්න ඇමතිවරයා කියනවා ඇවිල්ලා අයියේ ඒ රාජ්‍ය ඇමතිනියට මේ මානසික ආතතියක් තියෙනවද කොහෙද එයාට ස්ට්‍රෙස් මේ දවස්වල ඒ නිසා තමයි ওই වගේ කතා කියන්නේ එයාට ස්ට්‍රෙස් වැඩි මොකද මේ වගේ ප්‍රශ්න අහම ස්ට්‍රෙස් වෙනවා යාට ආතතිය වැඩි ඒ නිසා මේ ඒ සල්ලි නැහැ කියලා කිව්වේ ඒකයි හැබැයි අපිට ඕන තරම් සල්ලි තියෙනවා අපිට සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ කියලා. ඔය අපි දන්නවා. ඔය ඇමතිවරයාට නම් සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ.
මිනිහට සල්ලි වලින් ප්‍රශ්නයක් නැහැ. අයි අත්තිලගේ ඔය කුරුණෑගල පැත්තේ වයඹ ඉන්නේ ඕන එකෙක් දන්නවා. ආ මොන ස්පෙෂල්ද කියලා. ආ ඔය අරක්කු කර්මාන්ත ශාලාව වලින් හොයාගත්ත සල්ලි තියෙන ඕනෑ තරම්. වපුරන්න සල්ලි තියෙනවා කියලා අපි දන්නවා. අපි දන්නවා සල්ලි තියෙනවායි කියලා. හැබැයි මේ රටට සල්ලි නැහැ අත්තිලගේ. රටට සල්ලි නැත්තේ තමුසේට නෙමෙයි. ඒ මැමතිවරයාට කියන්නේ තමුසේට සල්ලි තියෙනවායි කියලා සුදර්ශනේ ප්‍රහාන්තුපුල්ල මැතිණියක් දන්නවා. එතුමිය දන්න හොඳට සල්ලි තියෙනවායි කියලා. ආ එතුමිය කිව්වේ රටට සල්ලි නැහැ. අපිට සල්ලි නැහැ මේ 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 දේවල් ගන්න බෑ. ඒ නිසා උදව් කරන්න කියලා කිව්වේ. දැන් අනික් කාරණය තමයි දැන් මේ විශේෂඥ වෛද්‍යවරියට මේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියට මානසික ඝාතතියක් තියෙනවායි කියලා ඕ ලෙවල්වත් පාස් නැති ඇමතියෙක් දන්නවා. ඒව ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒව ගණන් ගත්තා නම් අර අප්‍රේල් මාසේ ඉඳලම මේක කිව්වනේ මේ විශේෂඥ වෛද්‍යවරු කිව්වා. මේ වසංගත රෝග පිළිබඳ ඒ පිළිබඳ පර්යේෂණ කරන මිනිස්සු කිව්වා. වෛද්‍යවරුන්ගේ සංගමය කියලා දැනුත් කියනවා. දැන් අපි දැක්ක ඊයේත් අපි දැක්ක විශේෂඥ වෛද්‍ය ඒ සුදර්ශනී ප්‍රනාන්දු කුල්ල කියන මම ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක් විදියට මං කියන්නේ දිගටම මෙහෙමනේ අපි කඩින් කඩ නෙමෙයි මේ ඉන්ටර්වල් දීලා නෙමෙයි සති දෙකක් දිගටම රට වහන්න කිව්වා. ඒක නැත්තම් මේක බේරගන්න බැහැයි කියනවා. බේරගන්න බැහැයි කියලා කියනවා. එහෙම කියනකොට තමයි අර වගේ ගොන් තැම්බක් ඇවිල්ලා කියන්නේ විශේෂඥ වෛද්‍යවරියගේ ඔළුවේ මොකක් හරි අමාරුවක් තියෙනවා කියලා. ඉතින් මුන්ට හිටවල පස් ගහන්න එපා. මුන් වගේ උන්ට හිටවල පස් ගහනවා රජ කාලේ නම්. මෙන්න මේක තමයි අද ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ එවැනි තත්ත්වයක් යටතේ තමයි එවැනි තත්ත්වයක් යටතේ එවැනි පාලන තන්ත්‍රයක් යටතේ එවැනි ලදරු මානසිකත්වයක් තියෙන අපි කියනර මොංගල් වැඩ කරන ආණ්ඩුවක් යටතේ තමයි අපිට වෙලා තිබෙන්නේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව යුක්තිය ඉටු කිරීමේ අරගලය ගෙනියන්න. මේක නිකන් හරියට හොරට නිදන් ඉන්න එක නැගිටවන්න බෑ වගේ වැඩක්. හොරට නිදන් ඉන්නේ කවදාකවත් නැගිටවන්න බෑ. දැන් අපි දැක්කා මේ පියතුමන්ලා අපේ මේ පැවිදි සොයුරිය දිගින් දිගටම කිව්වා මේකේ තියෙන බරපතල ප්‍රශ්න ගණනාවක් මතු කරපු ආකාරය පාර්ලිමේන්තුවේ මතු කළේ. ඒ ප්‍රශ්න මතු කළේ පාර්ලිමේන්තු නියෝජිතයෝ ජනතා නියෝජිතයෝ. මොකද ඒ අයගේ වගකීම තමයි අර පියතුමා කිව්වා වගේ හෘද සාක්ෂිය. එයාට හෘද සාක්ෂියක් තිබෙනවා. ඒක මොන ආගමේද කියන එක ප්‍රශ්න නෙමෙයි. ආ මේකෙන් මැරුණේ ක්‍රිස්තියානි අයද මේකෙන් මැරුණේ කතෝලිකයෝද බෞද්ධයෝද ඉස්ලාම්ද මේක මානව ශිෂ්ටාචාරයට රිහිවෙල්ල කරපු ප්‍රහාරයක් මේ ම්ලේච්ඡ ප්‍රහාරය මනුෂ්‍යත්වයට රිහිවෙල්ල කරපු ප්‍රහාරයක් එහෙනම් අපේ හෘද සාක්ෂිය තිබෙන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන් නගන හෘද සාක්ෂිය ඔන්න ඒක කතා කරන්නේ කවුද ඒ කතා කරන අය කතා කරීමේ වගකීමක් එයාට තියෙනවා අන්නේ වගකීම එයා ඉටුකලේ ඒ නිසා තමයි අපි කියන්නේ ඒක බැරෑරුම්ව ගන්න මොකද එයා ප්‍රසිද්ධිය කළේ හොර රහස කළේ නැහැ මේ රටේ ව්‍යවස්ථා දායක ඇතුලේ කළේ අනුර කුමාර දිසානායක හරින් ෆර්නැන්ඩෝ මනුෂ්‍ය නානායක්කාර එරාන් වික්‍රමරත්න මේ අය අපි දැක්ක ඊට පස්සේ ලක්ෂ්මන් කිරියල්ල මේ සියලු දෙනාම මේ පිළිබඳව බරපතල ප්‍රශ්න මතු කරලා තියෙන්නේ ඊට වඩා එහායින් යමින් මේ නීති ශාස්ත්‍රයේ ප්‍රධානියා විශ්‍රාම යාමට නියමිත දප්පුලද ලිවෙරා මහත්මයා නීතිපතිවරයා බොහොම පැහැදිලිවම ප්‍රකාශන දෙකක් කරනවා. පළවෙනි ප්‍රකාශනය තමයි මගේ කාලය ඇතුළත මේ සම්බන්ධයෙන් නඩු පවරන්න බෑ. ඒක නිකන් රටට එතුමාගේ හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමක්. ඇත්තටම හෘද සාක්ෂිය ප්‍රකාශ කිරීමක්. පසුතැවීමක් විදියටයි දකින්නේ. මට මේක ගැන කරන්න දෙයක් නැහැ කියලායි කියන්නේ.
ඊට පස්සේ කියනවා එයින් එහාටත් ගිහිලා කියනවා මේක ඇතුලේ කුමන්ත්‍රණයක් තිබෙන බව පැහැදිලි මේකේ මහමලු කරුවා කියලා හඳුනන කෙනා ඔව් ඒකේ නා මේකේ ක්‍රියාශීලී භූමිකාවක් කරා වෙන්න පුළුවන් හැබැයි එයා නෙමෙයි මහමලකාරයා එයා වෙන්න බෑ මහමලකාරයා මේක මේ ප්‍රහාර එල්ල කරපු ඒකට නායකත්වයේ දීපු සහරාන් සහරාන් මේකේ ප්‍රධාන භූමිකාව කරපු කෙනා හැබැයි එයාද මහමලකාරයා කියන ප්‍රශ්නේ තියෙනවා එතකොට ඒක එයින් මතු කරන්නේ මේ නීතිපතිවරයා මේකෙන් මතු කරන්නේ බරපතල කාරණයක් ඒ නිසා අපි මේක සාකච්ඡා කළ යුතුයි මේවන් මොහොතක මොකද මේ රටේ නීති ශාස්ත්‍රයේ ප්‍රධානියා මෙහෙම දෙයක් කිව්වා නම් අපි කොහොමද විශ්වාස කරන්නේ අනෙක් දේවල් ගැන ඔහුට අවශ්‍ය කරන තොරතුරු ලැබුණ නැහැ කියනවා එහෙම කිව්ව ගමන් අපි දැක්කා පොලිසිය බාර ඇමතිවරයා මොකද්ද වාර්තාවක් ඉල්ලනවා දැන් ඒ වාර්තාවෙන් මොකද්ද කියලා තියෙන්නේ කරන්නේ ලේසියට වාර්තාවක් ගන්නවා වාර්තාවක් ගන්නලා ඕක එහෙම අර වටේ යවනවා ඒක මිනිස්සුන්ට අමතක වෙනවා මොකද දැන් මිනිස්සු ජීවිතේත් මරණයත් අතර සටනක ඉන්නේ වාර්තාවෙන් ඒක එහෙම බොඩ යනවා අපි අනේ වාර්තාවෙන් මොකද්ද කියලා තියෙන්නේ දැන් නීතිපතිවරයා ඇයි එහෙම කිව්වේ කියලා අහන්නේ නැත්තේ ඇයි ඇයි රටෙන් අහන්නේ ඇයි රටේ නායකයා ඒක අහන්නේ නැත්තේ රටේ නායකත්වයේ වගකීම ඇයි දප්පුල දෙරිවේරා මේ වර්තමාන නීතිපතිවරයා මම දවස් දෙක තුනකින් එතුමා විශ්‍රාම යනවා එතකොට ඒ එතුමායි එහෙම ප්‍රකාශයක් කළේ එතුමායි එහෙම ප්‍රකාශයක් කරන්නේ සැකයක් තියෙන නිසා මොකද ඒ සැකයට අවශ්‍ය කරන පසුබිම අපි දැක්ක පාර්ලිමේන්තුවේදී ওই മന്ത്രിවරු කරන ප්‍රකාශනවලින් උන් බොහොම ප්‍රසිද්ධිය කරනවා ඒ කියන නම්ගම් ඇහුවාම ඒ සම්බන්ධතාවයන් පිළිබඳ බරපතල සැකයක් එනවා මේකට විවිධ රාජ්‍ය ශාස්ත්‍රය ආයේ සම්බන්ධද රාජ්‍ය නිලධාරීන් මේකේ තියෙන සම්බන්ධය අපි දැක්කනේ හරින් ප්‍රනාන්දු මහත්මයා කියනවා මේකේ විවිධාකාරයෙන් එක එක්කෙනා සමග සංනිවේදනය පවත්වපු විදිය විවිධ සංනිවේදන මාධ්‍ය හරහා විවිධ කෝඩ්ස් මොනවද ඒගොල්ලෝ කතා කරපු විදිය කියනවා එතකොට මේ අය කවුද මේ අය තවමත් රාජ්‍ය සේවයේ ඉන්නවද මේකයි අහන ප්‍රශ්නය මේකයි තියෙන බරපතලම කාරණය හරින් ෆොනෙන්ඩු මහත්මයා කියනවා එතකොට මේ රහස් පොලිසිය අත්අඩංගුවට අරගෙන හිටපු ඒ බුද්ධිංශ නිලධාරියෙක්ව මුදවගෙන යන්නේ කොහොමද ඔහු කියන කතාව ඇහුවාම මේක පිළිබඳ බරපතල අවිශ්වාසයක් මතුවෙන එක සාමාන්‍ය ප්‍රවේශයන් විදියට අපිට එක සාමාන්‍ය දෙයක් ඒක අරුමයක් නෙමෙයි එතකොට ඒව ගැන ඇයි විමර්ශනය කරන්නේ නැත්තේ ඇයි ඒව අපේ පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නැත්තේ සහරාන්ගේ බිරිඳගේ ඒ කට උත්තරේ නැත්තම් ඒ එයාගේ ස්ටේට්මන්ට් එක එයාගේ ප්‍රකාශනේ නැත්තේ ඇයි ක ප්‍රශ්නය එතකොට පොඩි සහරාන්ද දෙවනි සහරාන්ද කවුද කියන මිනිස්සයා එක්ක සම්බන්ධකම් තිබ්බේ කවුද අර කියලා දිනවා මැලේසියාවේ එතකොට හිටියේ කවුද? කවුද මැලේසියාවේ හිටපු මෙයත් එක්ක සම්බන්ධකම් පවත්වපු ප්‍රධානියා? එතකොට අද එයා කොතනද ඉන්නේ? එයාගේ ජීවතුන් අතරද ඉන්නේ? එයාගේ මොන තනතුරු වලද ඉන්නේ? ඒ නිසා තමයි අර නීතිපතිවරයා අවසානයේදී කියන්නේ. එතකොට මේ මහමොළ කරුවන් කොතන ඉන්නවාද කියන එක අපිට ප්‍රශ්නයක් කියලා. එතකොට මේක විශ්වාස කරන්න පුළුවන්ද දැන්? එතකොට මේ කරන විමර්ශනයන් අපිට තියෙන ප්‍රශ්නේ බැලූ බැල්මට අපිට පේනවා මේ විමර්ශනයන් වලින් සත්‍ය සොයා ගැනීමට හැකියාවක් තියෙයිද එහෙමනම් මොකද්ද දින විකල්පය එහෙනම් අපිට තියෙන විකල්පයත් අපිට කියන්න වෙනවා මේ විමර්ශනයන් වලින් සෑහීමකටපත් වෙන්න බැරි නම් නීතිපතිවරයාට අඩුම තරමින් ස්කොට්ලන්ඩ් යාඩ් විමර්ශනයක්වත් අවශ්‍යයි මේකට ස්කොට්ලන්ඩ් යාඩ් විමර්ශනයක්වත් අවශ්‍යයි මොකද මේ විමර්ශනයන් පිළිබඳ බරපතල සැක සංකා මතු කරලා තිබෙනවා රටේ නීති අංශයේ ප්‍රධානියා නීතිපතිවරයා ප්‍රේම කරලා තියෙන තැනක සාමාන්‍ය පුරවැසියන් විදිහට අපිට ඒ මත යැපෙන්න පුළුවන්ද විශ්වාස කරන්න පුළුවන්ද කියන බරපතල ප්‍රශ්නය තියෙනවා ඒ නිසා අපි කියන්නේ මේක අඩුම තරමින් දැන් ස්කොට්ලන්ඩ් යාඩ් විමර්ශනයකටවත් භාජනය කිරීම වඩා සුදුසුයි. අබැයි කියන්න එපා දැන් ඕන්න කතා කරනවා අර බට මේ විදේශ කුමන්ත්‍රණ වලට අතවනනවා විදේශ වලට එන්න කියනවා කියලා. අපි නෙමෙයි දැන් විදේශය වුණේ කියන්නේ. අපි නෙමෙයි දැන් කියන්නේ විදේශ මේක අපි ජාත්‍යන්තරයටවත් යනවායි කියලා අපි නෙමෙයි කියන්නේ. මුරුත්ෙට්ටු ආනන්ද හඳුරුවක් කියනවා මේ කොවිඩ් සම්බන්ධයෙන් නීති හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. කොවිඩ් එක සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒ නිසා අපි ජාත්‍යන්තරයේ සහාය ඉල්ලනවායි කියලා කියනවා මුරුත්ෙට්ටු ආනන්ද හඳුරු. ඒ නිසා අපිත් එතුමාට උන්වහන්සේට සහාය මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.